කිය කවුරු සාදු සාදුකාරයක් පවත්වන්නඇ නමස්කාරයේ කියන්න පන්සිල් ගන්න ද சang ගමි දම சang ගcaමි සgang saang ගcaමි Duang pibuhang sarang gacaami Duthang pihangmang sarang gacaami Dutiang pisanggang sarang gacaami තතිියං පිබුද්ධන් සරනංගච්ඡාමි තතියං පිදංමං සරනංගච්චමි තතිියං පිසංගන් සරනංගච්චමි පානතිපතවරමනි සිකාපදං සමාධියමි අදිින්නාධනවරමනිි සිකාපදං සමාධියමි කාමි සුමිච්චචරവරමනි සිකාපදං සමාධමි මසාවදවරමනි සිකාපදං සමාධමි සුරාමීරය මජ්‍යපමා දටානවරමනි සක්කාපදන් සමාධයාමි හැමෝම සාධකයන්ට සමංතා චක්හවාලේසු අත්‍රගජ ජන්තු දීවෙත සද්ධන්මන් මනිරාජස්සෙ සුනංතු සග්ග මොක්හැදං ධංමස් සවනෙ කාලෝ අයංභදන්ත ධංමස් සවනෙ කාලෝ අ බදත धංමස්සවනකාල අය දත නමුතස්ස ভাගවෙතු haහතු සංමා සබුදස්ස නමෝතස්සෙ භගවෙතුෝ අරහතුෝ සංමා සංබුත්දස්සෙ නමෝතස්සෙ භගවෙතුෝවරහතු සංමා සංබුත්දස්න්සේ දම්මෝහවිී රක් गति धं चारी चत्तं महन्तं व्यवस्स काले धम्मेन गुन्तो मम धम्म दमपालो अन्यस अट्टीनि सुखी ती බනහන්ට සූදානම් වෙන කාරුණික පින්වතුනිි. අපි හැම දෙනාම මේ අවස්ථාවහිදී බලාපොරොත්තු වෙන්නේ ඉතාම වටිනා ලස්සන පිංකමක් සිද්ධ කරන්න. අද මේ වටිනා පිංකමෙහි දායිකත්වය දරල කටයුතු කරන්නේ H කුසුම් කුමාරි ඒකනායක මහත්මිය සියඹලාගොඩ ධර්මපාල විද්‍යාලයේ පොල් ගස් සෝවිට. එකොල තමයි අද දුරගෙවාගෙන මේ ස්ථානයට මේ ඇවිල්ලෙම්. ප්‍රධාන දායකත්වයන් දරල කටයුතු කරන්නේ හෝමාගම ධර්මපාල විද්‍යාලයේ ආචාරිණී H කුසුම් කුමාරි ඒකනාය එක මහත්මියය උබතුමින් එවගේම ජයවර්ධනපුර කලාපද්‍යාපන කාර්යාලෙහි සෙවේ කරන H නිර්මලා කුමාරි ඒකනායක මහත්මිය ඒ අනිද්දුව තොට දැන් දූල දෙන්න තමයි මේ පින්කම සිද්ධ කරන්නේද ඇයි සිද්ධ කරන් ඒක නිවැදග මේ පින්කම සිද්ධ කරල බලාපොරොත්තු වෙන්නේ මැනිකේ මැද්දෙගොඩ මෑනිියන්ට පිං අනුමෝදං කිරේ ඒ මේ දරුවන්ගේ අම්ම. අම්ම මියගිහිල්ල අදට තුම්මාසයයි. තුම්මාසයක් ගත වෙන මොහොතේ අපිටත් තාරාධනා කරලා ඔ ඇත්තොත් දුරකතර ගෙවාගෙනට ඇවිල්ලා මේ පින්කම සිද්ධ කරන්න දැම් බලාපොරොත්තු වෙනවා ඔයා අතර ඉන්නවා ආසිර්වාද කළ යුතු පිරිසකුත් ඒ අනුව HW කුසුම් කුමාරි ඒකනායක මහත්මියත් ඔබතුමියගේ ස්වාමියා MMP මොරපිටිය මහත්ම අපිට ආරාධනා කරන්නත්තාව ඒවගේ H නිර්මලා කුමාරි ඒකනායක මහත්මියත් ඒවගේ විවාහවෙලා ඉන්න සුගත් කරුණාරත්න මහත්ම දැම්පින්කමත් එක්ක සම්බන්ධ වන්න. ඒවගේ HW විපුල සනත් ආනන්ද මහත්ම සහ යයේ අයිරංගනි මහත්මියකයන් ඒ පුතා බැඳලින්න ලේලිය. ඒවගේ දරුවොත් සම්බන්ධ වෙනවා MP ලහිරු මදුසංක බණ්ඩාර ජයනිි ජීවන්තිකා එවගේ MMP දෙවමිනි දරුව කවුරුත් එකතු වෙලා දරුවන්ගේ දරුවත් කවුරුත් එකතු වෙලා අම් මට පින් දෙන්න හද මේ පින් කම සිද්ධ කරන්න. ඒ අතරට තවත්පින් අනුමෝදන් කළ යුතු කීප දෙෙකුත් තින්නෝ. ඒ මීට වසර හතලිස් නමය දීර්ඝ කාලයක්. මිය පරොව ඇන්ටේදනුවෙ ජවානිස් සප්පුහා එකන්නේ ආදරනීය තාත්තා. එවගේ MMP අල්ලිස්පයාානන්ටත් පොඩිනෝනා උපාසිකා මාතාවට. මේ විදිහට පරපුරට සම්බන්ධෝ මියගිය ඥාතීන්ට පින් දෙන්න ඉන්නයට ආශිර්වාද පිණිසත් අද මේ පින් කමසිද්ධ කරනු. දෙ මං මෙතැන්දි මතක්කලා තාත්තා මියගිහිල්ලම අවුරුදු හතලිස් නමයන්. එතින් අපි කොහොමද අම්මවා මතක කරන්න. අපිෝ මෙතෙන්ට ගොඩනැගුවේ දෙන කවුරුත් නෙවෙයි කවුද අම්මා අද අපි මෙතන ඉඳගෙන කටයුතු කරන්නේ අම්මට පෙන්සිද්ධ වෙන්. මට මතක් වුණා පුංචි ජාතක කතාවක් ම නිතර කියන නම ස්වර්ණහන්ස තාත්තා මියගියා අකාලෙ දූලත් තුන් දෙනයි දූලත් තුන්දනෙක්කන්න තාත්තා අකාලෙ මිය ගියා අකාලෙ තාත්ත මියගියන් දරුව කොයිතරං අසරණද පිරිඳ කොයිතරං අසරණද හරියට ඔබේ අම්මා වගේ. මේ තාත් උපදින්නේ හන්සේක් වෙලා මියගේල්ල නිකම් වහන්සේක් නෙමේ ස්වර්ණහන්සේ කරන්වම්පාටිං හන්සයා බලනව තමන් පෙර කවුරු වෙලාද ඉපදිලාහිතී. බලනකොට දකිනෝ මනුස්සේෙක් වෙලා. යන්සේට පුළුවන්කමති වුණ පෙරභවයන් දකිින්. එදා ඉඳල හන්සය මොකද කළේ තමන්ගේ රන්වන් පියාපත් දාලගියයා කාටපේන්නද. දූලතුන් දෙනාට පේෙන් දූලඒව විකුණගෙන ජීවත් වන. මියගිහිල්ල තාත්ත බැලුවේ කවුරු දිහාද දරුවෝදියා අපි අද මේ පුුණ්‍යයානු මෝදනාවෙන් සිහිපත් කරන්නේ එබඳ තාත්ත කෙනෙක්. ඒවගේ ඔබෝ මෙතෙන්ට ගොඩනැගපු ආදරණී අම්මා. අදෝ ඇත්තෝ ගුරුවරු විදිහට මේ සමාජයේ පිළිගත් තැනක වැදගත් මිනිස්සු විදිහට ජීවත් වෙන්නේ කාට පෙන් සිද්ධ වෙද. අපි අද මේ සිහිපත් කරන අම්මටත් තාත්තටත් පිින් සිද්ධවෙන්. හරි සතුටොයි කළගුණ දන්නා දරුව, කෘතවේදී දරුවෝ, හිත් හොඳ දරුවෝ කෙනෙක් මියගිහාම අමතක කරන්නනෑ. කොහොමත් අපිට අමතක කරන්න බෑ කව අපේ අම්මා. එක අම්මයි ආයිනෑ අම්මල ජීවිතයටම ඔච්චරයි. එනිසා එබඳ වටිනා ආදර නී අම්මා කෙනෙක් සිහිපත් කරලා අද මේ ලස්සන පංකම අපි හැමෝම එකතු වෙලා සිද්ධ කරනවා. එතිං ඒ පිළිබඳ සතුටිං සිහිපත් කරමින් ඔබවත් අගයමින් අපි දැම් බණ ටිකක් කහන්ටෝනි. අදමගේ මාතෘකාව එසල්ලම කියලින්න. මාතෘකාව තමයි නිතර බණඇසීමෙන් ලැබෙන ආනිසංසර් අද ටිකක් වෙනස් මාතෘුකාව. තැන් අපි මේ පින්කමත් එක්ක ගලපගත්තොත් ඔය ඇත්තු මේ කරන්නේ දරුම දාන මේ පින්කමක් මකද කරන්න දරුම දානම පින්කම. අපිත් බනහලා තල්මොකද කරන්න. රටටත් බනහන්න මග හදල දෙනු. දැන් ඔන්න මේ පින්කමේ වටිනාකම හිතාගන්න පුළුවන්. තෙරුණාද කියනද. නිතර බනෑසීමෙන් ලැබෙන ආනිසංස ගැනනී අපි කතා කරන්න. නිතර බණ අහන්න රටටත් ඉඩ හදල දීලා. අපිත් අදමොකද කරන්නේ. බනාහන. ැ අපි මේ කරන ධර්මදේශන රත්තපුර දම්සතර TV YouTubeු නාලිකාවෙත් තියෙන ඒ හරහත් විශාල පිරිසක් බනහානෝ මේ පහුගිය දවසක එක තාත්ත කෙනෙක් නැතිවුුණ. එ තාත්ත ජීවත්ව හිටියද අසනීපෙන් ඉද්දි අමාරුවෙන් තමයි තාත්ත හිටියේ ඒත් තාත්තග ලොකු බලාපොරොත්තුවක් තිබුණ අපිලව්ව බණටිකක්කහන් දම් සතරත් සම්බන්ධ කරගෙන අපි ඒ පින්කම කලා ඒ තාත්තා මිය යනකං ඇහුවේ අරකරපු ධර්ම දේශනා. නිතර බනහන්න තාත්තට ඉඩහැදනා අපි තාත්ත වෙනුවෙන්ම කරපු ධර්මදේශනාවට තාත්තට අහන්න ඉඩ ලැබුණ අද මේ තියෙන තාක්ෂණය නිසා. පම් මේ කාරණ මතුකරන්නේ සතුට. අවකාරණාව මේ මෑතක ගම් පහ පැත්තේ එක හාමුදුරු කෙනෙක් නාක හාමුදුරු නම මට කතා කලා උන්වහන්සේ වයෝර්දයි ඇතරම මට කඳුළුවාාව හැට හාමුදුරුව මට කතා කළේ පුතේ කියලා මට ඔයාාව බලන්න එන්න විදිහක් නෑ බං වයසයි. දුර එන්න බෑ ඇු ස්සල්ලම කොහෙද ඉන්න කියලා බගොරත්නපුර කහවත්තේ කියලා. ඒ ගමන මට එන්න බෑ මං ඔයාගේ හැම බණක්ම අහනෝ. ඔයා වගේ තරුණ කෙනෙක් ඔතන ඉන්න එක ගැන මට හරි සතුටුයි. ඔයාලව දිරිගන්වන්න මං මෙහෙම ටෙලිපෝර්න් එකෙන් කතා කරලා හරිය නෑ එන් නෝනිෙ කිව්වා. බලන්නකො මේ නායක හාමුදුරු ගම්පහ ට නම මතකනෑ හාමුදුරුවන්. එබද්ද නායක හාමුදුරුවරු පවා බනත්තහනෝ මටත් කතා කරනවා. පස්ෙ නායක හාමුරුවමගේ ඇඩ්්‍රස් එකේ ඉල්ලගත්. දවස් පහක් ගියනෑ මත්තය මට ලියවමාව තැපෑලේ. හරීයට මට ආශිරුවාද කරලා, මට හරි සතුටක් දැනුන මගේ ඩයිරී අදත්මං ඒ ලියුම තියාගෙනින්න්නවා. එක තමයි මගේ ජීවිතේ මට හම්ඹවෙච්ච වටිනාම ඇගයිම්. ඇගීම දුන්නේ නායක හාමුදුරු අපි මේ සිද්ධ කරන පිංකම්වල ප්‍රතිඵලය. මේ බනත් උන්වහන්සේ යහා වී. උන්වහන්සේ නායක හාමුදුරු නමක් ඒ වගේ පොතපත ලියපුල් සඟ පරපුරුවක නායක හාමුදුරු නක්. වටිනා නායක හාමුදුරු නමක්. ඒ වගේ උන්වහන්සේගේ දැක්ක හොඳමදේ තමයි හිතහරි හොඳයි. මක හොඳදේ දැක්කා දුටු තැන අගේ කළ කතා කරලා ඒ කතා කරලා අගේ කලාපමණක් නෙමේ ලිකිිතවත් මටය ලිය ලෙව්වා. මං යන්න ඉන්නේ නාක හාමුදුරුවෝ බලන්ද. ඉඩක් ලැබුණු ගමං යනෝමම. හොයාගෙන යනෝ මං කවදාවත් දැකලත් නෑ දන්නෙත් නෑ හැබයි හොයං යනෝ. මකද ඒ වගේ සත්පුරු සහාමුදුරුරුන්ට අපිත් හදවතිං ආශිරවාද කරන්න ඕ. ඇත්තව සතුටුවෙන්. අපි මේ සිද්ධ කරන ධර්මදේශනාවල ප්‍රතිඵල යන යන තැන තියනවා. යන යනතැන ඉන්න වහෙම බනාහන මිනිස්සු. ඒ වගේම ජීවිතේ හදාගත්ත මිනිස්සුත් තින්නවා. මං අද මේ මාතෘකාව තෝරගෙනාවේ ඔයගොල්ලන්ට බණ කියන්න විතරක් නෙවෙයි. ආං එහෙම බනාහන රටේම මිනිස්සුන්ට පනිිවිඩයක් දෙන්න. තමයි අදෝවඒගොල්ල සිද්ධ කරගන්න ලොකුම පින් පැදිලිද කියනද. රටට මාදා අපි පනිවිඩයක් දෙනවා මොකදද. නිතර බනැහීමින් ලැබෙන ආනිසංස පිළිබඳ. අපි මේ විදිහයට පටන්ගම. බනාහනවාය කියල කියන්නේ අපේ පින්වතුනි නිවං දොරටුවක්. ඒ. නිවනට මග හදාගන්න නම් මොකද කරන්න දඕ. බනාහන්නම ඕන. මං කියනදේ පැහැදිරිද ව. නිවනට මග හදාගන්න නම් මොකක් කරන්නද බනාහන්න මෝනි. නිවන ප පිණිසම ධර්මය බේවා කියන අරමුණින් මොකද කරන්න්ඩුව. බනහණඩුව. මටමයි මේ බණටික කියන්නේ කියන්න හැඟීමෙන් මොකද කරන්නඩුව. බනාහන්්ඩුවනි හොන්න මේ පාඩන්ටික හොඳට ගන්න ජීවිතට. ලස්සන ධර්ම දේශනාවක් කද මේ කෙරෙන්. ප අපි කොච්චර බනැහවුවත් වැඩක් නෑ මෙවත් තමන්ගේ ජීවිතයට ගලපගන්න දන්නේ නැත්තක්. පැහැදිලි ද කියනද.සා ගලපා ගැනීම ඉතාම වැදගත්. ජීවිතයට. බංක පලවෙනි කාරණය විදිහට ඔබට මතු කරන්න මකක්ද. වන අහනවා කියන්නේ නිවං දොරටවා. බං කියල දෙනෝ ඉස්සරහැට. බණ ඇසීම නිවන් දොරටුවක් වන්නේ කෙසේද කියන කාරණය. දවේ කාරණය එක පාට්ට කිව ගමන් අපේ ඔලුේ තියෙන්නේ නිවන්දකින්න නම් මොකක් කරන්න ඕනිද. භාවනා කරන්න ඕනි කියන සිහි තිඉල්ලද. ඕකන අපේ ඔලු යුදුවන්නේම. ද ඔයගොල්ල අහල තියන කතාවල ගොඩක් මහල තියෙන්නේ. භාවනා කරලා නිවන් දැකපු අය පිළිබඳවද බනහල වන්දැපු දැක ප අය පිළිබඳුවද. ? වැඩිපුරම අපිහාාල තියෙන්නේ මොනවත්. බනාහල නිවන් දෙකපු අය පිළිබඳ. තෙරමවාදගෙන්. බනාහනවාය කියල කියන්න එහෙනං ඉතාම පැහැදිලීමකක්ද නිවං දොරොටුවක්. අංගුත්තර නිකායි හම්බුවනවා පින්හතුන නගර කියල සූත්‍ර දේශනාවක්. මොකදද නම නගර සූතතරය. නගර සූත්‍රයේදි බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා රජේ. තමන්ගේ නගරය ආරක්ෂාකරගන්න විවිද්ධ උපාය උපක්‍රපු මොකක් කරනවා. පාවිච්චි කරනවා. මෙක හරි ලස්සන උපමාවක්. දැන් ඔය අදන ඉන්දියාව රාජ්‍යයක් විදිහට තනියෙන්තියෙන් ඉස්සරති වුණේ බෙදිලා කොටස් වසේ. අපි ඔට කියනවා සොලොස්මහ ජනපද කිය. අහලති නො. පරදැ තමන්ගේ ජනපදයේ රැකගන්න හැමවෙලේම රජ්ජුරුවන්ට යෙදුනා උනා මොකද. උපක්‍රම පාවිච්චි කර ඒ උපක්‍රම තුළ තමයි තමන්ගේ රාජ්‍ය මොකක් කරගන්න පුළුවන් නේද රැකගන්න පුළුවන්කම තිබුණේ දුහාම්දුදරුවේ නගර සූතරයේ ද පෙන්නල දෙනවා රජෙක් තමන්ගෙන් නගරය නුවර බල ප්‍රදේශයේ රැකගන්න උත්සාහගන්නවා වගේ අපිත් පකක් කරන්නඩුවයි මේ ධර්මය රැකගන්න පවත්වෝගෙන අ්ඩුවන් තෙරු අතිගේ ධර්මය තියෙන්න්නේ මේ සසර කතරින් මොකක් වඩද. එගුඩවන් ඔන්න හොඳයට මතක දයාග. නැතුවමේ මගේ පණ්ඩිතකම පෙන්න්න නෙමේයි ධර්මය තියෙන්. සමහර එ තෙරමදගෙන්. සමහරු බණටිකක් ඉගනගෙන, ධර්ම යමක් ඉගෙනගෙන එයා දන්නවා කියල පෙන්න්නන්න තමයි මොකක් කරන්නද. ධරුමේ භාවිතා කරන්න වැරති. තෙරනා. බනාහන්දෝනි බන ඉගන ගන්ඩෝනි මොකටද මේ ගමන කෙලවර කරගන්න සසර ගමන කෙලවර කරග. තෙරුණත්. ඒ නිසානේ බුදුහාමුදුරු උපමා කරන්නේ ධර්මය පහුරකට පහුරක් කියන්නේෙමගත්? අපි ඔ ඔවරුවක් බෝට්ටුවක් වගේහිතාගමු. ගඟකින් වතුර සහිත තැනකින් එ ගොඩවෙන්න තියෙටන මිස් පහුර කියල කිය එම නිදම අත්තය. ත ඒ පහුරට අපි ගොඩවෙන්ඒ ගොඩවෙන්. පහුරට ගොඩවෙලාපියෙයි මොකක් වෙනවත්. එ ගොඩට යන්නවා හැබැයි පහුර කරේතියාගෙන යන්නේ පහුරතියල යන්නේ. පහුර ආරක්ෂාකාරීව තැබීම හොඳයි. ඇයි හොඳ. අන්නහරි තව කෙනෙකුට භාවිතයට ගන්නත් පුළුවන් මහත්තයා නේද ඒ වගේම මෙ ධරමය තියෙන්න අපිට මේකෙන්ඒ ගොඩ වෙන්න. පහුර ආරක්‍ෂාකාරීව තිව්වා වගේම දර්ුමයයක්ත් අපි මගක් කරඩෝනේ. රකින් දෝනි. ආරක්ෂා කරන්ඩෝනි. කියා දෙෙන්ටෝට් මතු කරල දෙන් දෝනි මොකටද. තව කෙනෙකුට මේ ධරුමේ පාවිච්චි කරල මේ සසර කතරින් මොකක් වෙඳ. හගොඩයන් මේ කරන්න ඒ අන්න මගේ මාතුෘුකාව නිතරබනෑසීමෙන් මොකදද. ලැබෙන නිසංස්. වටිනාකා. පැදිලිනේ ද කියනකාර. තෙරු ති කියන. කාලයාගේ එවෑමින් දර්ුම මේේ මොකක් වෙනවද නගර සූතරේ දීමම උුදු හාමුදුරුව පෙන්න්නදන ැහිලේ ය. නැතිවෙන වන අධරමය උඩේනවා ධරුමය මොක් වෙනවා. ඊ අට යනෝ. පැදිලිනේද කියනද. ඕකටත් ලස්සන උපමාවක්තියනවා. මනුස්සේ කැලෑවාසේ යන. යනකොට පරන්න පාරක් කම්බ වෙන. කැෑ කොල්ල වැැවිල්ලා. බෑති පාර පරණවනාට පාර කලකුණු හොයාගන්න පුළුවන්න්නේ. පාර කලකුණු තියෙන. මෙමනුස්්‍යයා ඒ පාර දිගියන. යනකොට මෙන්නේ මනුසයට හබෙනුව ලස්සන නගරයක් එකැන්නේ. නටබුං වෙච්ච. අඟසම්පූර්ණ නෑ. කාලයාගේ ඇවෑමෙන් නගරෙත්මොකක් වෙලා ගිහිෙල්ලද. නටබුං වෙලාගේ හෙල්ලා. මෙ මනුසේ රජ්ජරුවන්ටගින්ගන රජතුමනි මංගියයා කැලී. අඩි පාරක් කම්බුණා පාරදිගේ අද්දි මන්දැක්කා නටබුන් වෙච්ච නගරයා. මංගයා නගරෙද. රජරුවන්ට හරි සතුතුයි. රජුරු ඉක්මණින් එනවා මෙමතට පිරිසත් සමග. ඇල්ල බැලුවන් ඔවු නටබුන් වෙච්ච නගරයා. රජරුවමොකද කරන්න. සේවකයේ ඔොදලා අර නගරයමොකක් කරනවාද. ප්‍රතිනිර්මාණය කරනවා. මේ වැඩේ කරන්න රජ්ජුරුවන්ට පහසුදාමාරුද. පහසයිනි යි ඇයි පහසු සියල්ලු නගරෝපාංග ඒ ඒ ස්ථානවල තියන. නටබුන් වෙලා නනි තියෙන. නටබුන් වෙච්චක නැවතමොකක් කල ගන්නද තියෙන. අන්න බලන්නක බුදුහාන්රුවෝ ලස්සන්ට පැහැදිලි කරනවා. කාලයාගේ ඇවෑමෙන් දරමයක්ත් මොකක් වෙනවද. නටබුන් වෙච්ච නගරයක් වගේ වෙනවා. අදත් ගොඩක් දදුලට එම් වෙලා තිය නො මහත්වය. හෙමනේ එතකොට. හාලයාගේ ඇවෑමෙන් ආයි බුදු කෙනෙක් ලෝක මොකක් වෙනවාද. පහලවෙවා. පහලවෙන්න බුදුරජාණන් වහන්සේ අර නටබුන්ව ගිය නගරේ ආයිමකක් කරනවාද. පෙර බුදුවරු ගිය පාරායි හොයාගන්න. හොයාගෙන නටබුන් වෙච්ච නගරේ ආයිමොකක් කරනවාද. මතු කරනවා. මේ තියෙන්නේ නගරි. අපි මේ යන්නේ මගෙහි තෙරුණාද. ඒ මඟ කියල දෙන මග තමයි මොකක්ද. ධරමය. ධර්මය තුළින් තමයියේ මග කාටද කියල දෙන්න පුළුවන් කමතියෙන්. ඔබ්බට්ට කියල දෙන්න පුළුවන් කමතියෙන්නේ මතු කරල දෙන්න පුළුවන් කමතියෙන්. පැදිල්ලිනේදගෙන්ක. එනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. නගර සූත්‍රේදී. තමන්ගේ නගරේ ආරක්‍ෂා කරගන්න රජවරු නවී නවි අෞද් නෙද. අලුත්තලුත් සටන් ක්‍රම ශිල්ප හොයල්ල ආරක්ෂක හමුදාවං සකස් කරන්නාසේ, අපිත් මොකද කරන්න දෝනි. අලුත්තලුත් ධර්මයම හැමවිට මගක් කරන්න ො. හොයන්ටෝන හොයන්දෝනි. ධර්මයමයි මේ සසරෙන් අපිට ගොඩ යන්න තියෙන ම එකම මග එකම පිහිට. එතින් පිංවතුනි ධර්ම ගෞරොවේ ඇතිකර ගැනීම වැදගත්ද නැත්ත. ඉතාම වැදගද බලන්න ඔ ඇත්තු බිමවාඩි වෙලා බණහන් ඇයි. ධර්මයට කෙරෙන ගෞරෝවයක්. බණ කියන හාමුදුරුවන්ට ලස්සනාසනයක් හදනවා ගෙදරක බණක් කලත්තේමයි. ඇයිඒ ධර්මගෞරවේ පැදිලි නේද කියනදේ. එවන් නිකංකරණය වන වේ ධර්ම ගෞරොවේ ඇති වෙන විදිහටයියේ කටයුතු කරන්න. ද මේ ධර්මාසනයේ පූජ කරලලා සිද්ධ කරන තුන්වෙනි ධර්ම දේශනාව වේ තෙරුණ. අද දේකාලේ වෙනත් හාම්මුදුරුනමක් ධර්ම දශනාවක් සිද්ධ කළ ආරම්භක ධර්ම දේශනාව මංම සිද්ධ කළ අද මේ සිද්ධ කරන්නේ තුන් එනි දර්ම දේශනාව. තෙරුණ අද කියද. ධර්ම ගෞරොවයේ හැතිවෙන විදිහටයි මෙම සකස් කරලතියෙන්. පෑදිලි නේද කියන්නේ. බන්න පොතක් කියවදදිිය උනත් පපුොතේ නොකද කරන්නඩෝඩ. පොත්තට්ට වැදලයි අපි ගණ්ඩෝ. අපි අනිිපොත්වලට එහෙම වඳින් න්නේෑන. නව කතාවල් තරහෙමි අපි වැැද වවෙද ගන්න නේ තෙරු අද කද. අන්න ධරම ගෞරවේ. තෙරු අදගෙන්ද සා හැම විටම ධර්ම ගෞරවේ ඇති කරගෙන කටයුතු කිරීම ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම අද ගොඩක් බන ඇහෙනවද නැද්ද. ඇහනෝ. හරීයට බනහෙනනවත්. ඔන්න හොදර තේරු ගන්න නිකාරමයක් තරුණ. මීට අවුරුදුූ හාරසියයක් පන්සීයක් විතරාපස්සට යනකටමකදති විච්චත්. මෙහෙම බනෑහුණේ ෑ. හාමුදුරු නමක්වත් නෑ. අපි දන්නවා අවුරුදු පන්සීයක් විතරාපස්සට යනකොට පෘතුගේීසි, ඉංග්‍රීසි ලන්දේසිීන්ට අපි මොකක් වෙලා හිටියද. අපි යටත් වෙලා හිටිය. තෙරුණ අද කියනද. අද වඳන්න රුවන්වැලි සෑය එදා මොකදුණ. ගස් කොලං හැදුණ. ඕ මහ කැලෑවල් බවට පත්වෙලා තිබුණ. අද අපිට තියෙනවා වඳින් රුවන් වැලිසෑය තෙරුුණදක කියනති පැදිලිද කිය නෙද. හාමුදුරු නමක් හෙටියනේ. පිච්චුව. ඔබ දන්නවා කාලිංග මාගල නේද සොල්ලීන් ආක්‍රමිණික පන්සල් පිච්චුව. පුස්තකාල පිච්චුව. භික්‍ෂූන් වහන්සේ ලත් පිච්චුව. හාමුදුරු නමකටවත් ඉන්න දුන්නේ. එහෙම යුගයක් තිබුණා. එහෙම කාලයක් තිබුණ තෙරනාද කියන්න. පැදිලිද කියෙන. අදද මොකද වෙලා තියෙන. ඒ තත්ත්වේ එහෙම පිටිම්ම වෙනස් වෙලා තියෙන. හැබැයි ඒ පසුබිමාද නිර්මාණය වනාට මේවයි වටිනාකම් ගන්න පිරිස් අඩුයි. නැතුවනෙමේය. මන් නෑ කියලා කියන්නේ. මොකද නෑ කියලා කියන්න බැයි යන යන තැනෙන්නෝ බනානයි. ර අදගනද කියල දෙන්න දර්ුම කාරණත් එක් අපිට කියනවා හාමුදුරුව මේ මේ කාරණාටික අපිට කියල දුන්නවා. සමහර ගෙවල්ලොල මං බනවලට කියා මිනිස්සු පොත්තරංගෙනවා. මොකටද බං කලිං කියියපු ලියාගෙන. ටීවකින් බලල් මට කියනවා ගිහාාම මේන් කියපු කවිය. මේ දරුමකාරණය. මේන් සූතරද. ස නෑ කියන්න බෑ බනහනාය අදත් ඉන්න. හැබැයි අඩ්ඩුයි. තෙරුන අතිගෙන. මීට අවුරුදු හාරසීයක් පන්සීයක් කාපස්සට යනකොට ඔය බණටික හොම ඇහුණේ ෑ. ද මෙතන ඉන්න වැඩි හිටියෝ දන්නවා නේද. බෝම කලාතුරකින් තමයි ගුවන් විදුලිය නේද. එක්ක වනක් අහන්න ලැබුණ ඒකත් පෝය දවසට මං ඔ ඉතිහාස කතා දන්නේ නෑ. හැබැයි දෙදස් පන්සියවෙනි බුද්ධ ජයන්තියත් එෙක්ක නේද. ආරම්භ වෙනවා රූපවාහිනී නාලිකාවක් බෞද්ධයා කියලා දරනාගම කුසල දම් ම හාමුදුරු ආරම්භ කරන්න. තෙරුණ. ඒ පටන්ගත්තු පටන්ගත් එකාද බෞද්ධ චැනල්ම තියෙනව දහායක්කට්ට වඩා මන්දන්නවියට. පැහැදිලිද කියනද. අදද නිත්තරම අපිට මොකක් වෙනවාද. ධර්ුමය ඇහනවා. ධර්මය ඇවා. එමනම් ඒ ධර්මයාදාපී අහලා ඒ මොකක් කරගණඩ ඕනේ. ජීවිතයටත් ගන්්ඩෝනි. නිතර බණටික අහන්දෝනි. බනහන්න අහන්න මොකක් වෙනවද ජීවිතේ. නරකක්නං සිද්ධ වෙන්නේ නෑ වෙන්නේ හොඳක්මයි මොකක්ද. ජීවිතේ වෙනස් වෙනවා. හොඳට මතකතියාගන්න පින්වතුනි ධරම ගෞරවය ඇතිවෙන්න විදිහට මොකක් කර්ඩෝ. පණහන්ඩෝනි. වෙන වැඩවල ඉන්න ගමම් බනහල හරයන්නේ නෑ. තෙරුණත්. වෙන වෙන වැඩවල ඉන්න ගම දැන්හෙම කිවම් පොඩි ගටලුවක් ඇතිවෙන්න පුළුවන් ොකද අපික් බොම කාර්ය බහුලයි. හැබැයි ධර්මය පිළිබඳ අවබෝධින් ඇහුවොත් අපිට වෙනත් කාරයක් කරන ගමන් උනත් ඒ කරන්න පුළුවන්.බහෙම රහත් එච්ච උදවිය පවා ඉන්නව. ද කියල දෙන්න ඒගැන. තින් මේ ධර්මය තුළ හිත පිහිටවාගෙන බනහීම තුලින් තමයි මොක් කරන්න පුුවන් කමලබෙන්. නිවන් අවබෝධ කරගන්න පුළුවන් කම ලැබෙන්. තෙරුණාද දැන් උපක්‍රම මගින් ධර්මය අවබෝධ කරගත්තුයි ඉන්නවද නැද්ද. ඉන්න දෙ ක හාමුරු නමකට නෙලුම් මලක්කුපක්‍රමයෝුණනි. නෙලුම් මල ලස්සනට තිබුණා ඒක අවශ්‍යනකොට මකක් වුණාද පිපුණා පරවුණා උගක් කියවෙලාද කුණු වෙලා වැඩකටම නැති වෙලා ගිය. ම. රමුණක් කරගෙන්න භාවනා කලා මොකත් කලාද. නිවන්න අවබෝධ ඕන තෙර. එතකොට දැන් මෙහෙම ගත්තොත් අපි චුල්ල පන්තකහා මුදුරු චුල්ල පන්තකහා මුදුරුවන්ට දර්මයෙන් පුළුවන් හුණාදනනි වදකෙන්. එක්ක ගාථ පද්දය මාස හයක් පාඩං කලා ඒත් පාඩං හිටිය ඒත් පාඩන්නේ. තෙරුුණාගින් උන්වහන්සේට මොකද කල. හරි අපපූරු ක්‍රමයක් මෙ උපක්‍රම මගින් දරුමේ අවබෝධ කරගන්න පුළුවන්ක් අබලගුණ මෙ හරි වටින තැන්හ සුවිශේෂී තැන්. ඉතින් මේ මෙතැන්දි පෙන්නල දෙන්න ඕනිි මෙන්න මේ කාරණේ. ඔන්තට මතකතියාගන්න අපේ ජීවිතයේ කොහේ හෝ තැනක තියෙනවා පින මොගක් වෙලාද. එහැඟවිලා තියන පින හැංගිලා තියන පින මොගක් කරගන්නෙලා. මතු කරගන්නඩුවට එය මතු කරගන්න තියෙන මග තමයි මකදද. ධර්මස්්‍රවනය මන් සරල උදාහරණයක් යන කොළො දන්. බිම්බිසාර රජ්ජුරුවන්ටහිටිය ලස්සන නෝන කෙනෙ කවුද කේම කවදේම ලස්සනයි හැබැයි කවදාවත් ගියනෑ කවුරුහම් වෙන්ට. බුදු හාමුදුරුහම් වෙන් ඇයි ගිය නැත්තේ ඇයිගිය නැත්තිේ. රූපයට බුදුහාමුදුරුවෝ බණන්න. ලස්සනට බුදුහාමුදුරුව නිගා කරනෝ බනිනවා කියන හැඟීමෙන් කවදාවත් බණහන්න කියනෑ. දැන් ඇයගේ ධරුමය අවබෝධය නිවන වැහිලතිබුණේ මිත්‍යාවක් මතනේ ඔන්න ලොකු පාඩං ෝ අපිට තෙරුණාද කියනදේ. අපේ ජීවිතවලට වටිනපාඩංගෝ. මිත්‍යාවක් මත ඇගේ ධරුමය නිවන මොකක් පෙලාතිබුණක් වැහිල්ලතිබුණ. ඇබැයි රජ්ජුරුව උපක්‍රම සීලීව ඇයව යොමු කලා කවුරු ලඟටක. බුදු හාමුදුරුව ළඟට. තෙරුණ අදි කියෙනදේ. බුදුරජාණන් වහන්ේ කේම අ එනවා දැක්කම් මොකද කළේ දිගක කතාව ක අපි තාම කෙටියන්ග මොකද වෙලා නෑෝ ගැක කිය මොකද කළ. ඇයගේ මතය වෙනස් කළ. කෝමදු මතේ වෙනස් කළේ කෝමද වෙනස් කළේ. බුදු හාමුදුරුවන්ගේ ධර්ුමාසනය ලළංඟ මේවිදිහට. පවන්සලමින් ඉවා කෞද්ද තිවීයාංගනාව කාටද පෙන්නේ. කේ මට අනිත් අයට පෙන්නේ කෞද මේ රූපය මවා පෑවේ පෙන්නු බුදුහාමුදුර. කේම බැලුවවා බුදුහාමුදුරෝදි හත් දකින්න කොටම පෙවුණනිේ බුදුහාමුදුරුවන්ටත් කලින් කවු. ඒකනේ කෞුද මේ බොරුව කිව්වි. බුදුරජාණන් වහන්සේ ලස්සනේවට බනිනොවා කියලා කෞද මේ බොරුව කිව්ේ. ඒ මතේ මකක් වුණා. වෙනස් වුනානේ මහත්තය පැහැදිලිද කියනද. මට කියල තියෙන්නේ කවුරුනමුත් බොරුවක් අර ළඟමයිඳගන්න පවන්සලන්නේ කවුද දිවියාංගනාවක් මගේ ලඟින්ංවත්තියන් මගේ ලඟින්වත්්‍යයන්නබෑ බලන්නක බුදුහාමුදුර යොදධපු උපක්‍රමේ උපක්‍රමේතින් ඊළඟ පියවරවල්ටිගේ. මොකද ඊළඟ පියවර වල්ටි. ලස්සන කෙනෙක් ලස්සන කෙනෙක් දැක්කම මොකද කරන්නේ. අපි ලස්සන අයගෙන් හල බලමුක යි සැල්ලේගෙන. මොකද කරන්න. ගල පල බලනවා ගලපා බලනො එයාද සුද්දු මමද එයාගේ කොන්්ඩෙද දදිග මගේ කොන්්ඩෙද දග. පිරිමි පාර්ස න්න ටිකක් කඩු යෙහින්ද අපික පැත්කින් තිෙ මේ ගොල්ල තුමයි කරන්න එයාගේ සාාරියද ලස්සන මගේ සාරියද. කේමත් මකද කලින් ගැලපුවා ගලප ගලප බැලුව බුදුහාමුදුරුවනි පැත්තෙන් මොකද කළේ. ඇයගේ දිවි්‍යංගනාවක් බඳුවර කාන්තාවගේ රූපවභාාවේ ටිකං ටික මොකක් කලාාද වෙනස් කලා. ක්‍රමිකව වෙනස් කලා මිං වයෝර්ධ තත්තයටම පත්වනා. දැක්කද කේමට ධර්මය අවබෝධ කරගන්න දුන්නු මග. කේමා කල්පනා කලා, අරතරං ලස්සන රූපකායටත් වෙච්චදේ ඕකනං මගේරූපකායමකද්ද. මං මේ බොරු මතේකනන්නේ මං කියනදේ පැහැදිලි බලන්න ඇයගේ ධර්මය එම නැත්තං ඇයගේ පින මොකදද. වැහිල තිවිච්ච හැටි. දැක්කද මතු වෙච්ච ඇටි ඕකට බණහන්ටඕනේ. අපත් තියෙනවා පින වැහිලා. වැහිලා තියන පින අපිත් මොකක් කර ග්ඩෝනිෙද. මතු කරග්ඩෝනි මතු කරගන්න නං මොකක් කරන්න මෝනිද. බනාහන්න ඕන පංවතුනී. හොඳට තේරුන් ගන්න කොහේහරි කොත්තනක හරි අපේ පිනත් මොකක් වෙලා ඇතිද. හැංගිලා ඇත්ති. සියලුදේ අහිමිවෙච්ච පටාචාර අවට පින මතුුණේන මතු. මෙහකාරියක් විදිහට අස්සරණම තත්ත්වයට පත්වෙලාහිටපු රජ්ජුමාලට පිනමතු කරගන්න ලැබුණද නැද්ද. දරමය තුළෙින් ලැබුණ. අස්සරණ වෙලා හිටිය සෝපාකට හබුනාද නැත්්ද. කුලේනුත් පහත් එච්ච සැඩුල් කුලේ වෙච්ච කුණුකානුවල කුණඇද්ද සූචියඇද්ද සුනීතටත් ලැබුණේ නැද්ද ැබුණ. තෙරුණාද කියනද. ඒ වගේම, දරුවා මල දුකින් දරුවාාව කරපන්නනාාගන්න බෙහෙත් හොයාගෙන ගිය කිසාගෝතමීට බලන්නක මේ එක එක් කෙනා ගත්තන් එක එක්කෙනට දර්මය අවබෝධ වන්න විදි වෙනස් නේද. එකම විදිහද . තෙරනාද කිසාගෝතමීක කතාවගොල්ලු දන්නවා. බුදු හාමුදුරුවමොකදකව. කෙසිවෙක්කු නොමලගයකින් අබමිට. න්න බලන්නක ඇයට ධර්මය හයටම අවබෝධවෙන්න ඇරිය. බණ කියන්න කියන. හොම වාඩි වෙන්න කිසා ඔයා මැරිලා ඉන්නේ මෙන්න අනිත්‍යයි දුක්කයි යනාත්මයි ඇති වෙන හැමදේම නැතිවෙන සුළුයි අනිච්චාවත්ත සංකහාරා කියලා අපි ඔේ බන කියන්න වගේ කිසා ගෝතමීටත් බන කියන්න කියන්නම් මොකොද වන්. බුදුහාමුදුරුවන්ටත් ඇය බැනබෙන යන්නේ. තෙරුුණ අද කියද. හැබැයි බුදු හාමුදුරුවෝ යෙදුව උපාය උපක්‍රම. හැමෝටම එකම විදිහට බණ කියන්න ගිය ෑ. තෙරුණද කියන්නේ.ඒ උපාය උපක්‍රම තියනවා කොතනද. ධර්මයතුරද කොහෙද තියන්නේ ධර්මය. එනම් ඒවා අපේ ජීවිතයටත් ගලපගන්න නම් මකක් කරන්න ඕන. බනහන්ටෝඕ තෙරුණ අද කියන්නදේ. කෙසාගෝතමී. එක පැත්තකින් තමන්ට හිත්‍ර හිටපු එකම දරුවා මල දුකින් අසරන වෙච්ච කාන්තාව. රජ්ජුමාලා ගත්තහම මෙහෙකාරියක් විදිහට පීඩාවට පත්වෙච්ච කාන්තාවක් හොඳටහ ගණ්ඩකු. එතකොටට පටාචාරාව ගත්තං අම්මත් නෑ තාත්තත් නෑ ස්වාමියත් නෑ දරුව දෙන්නත් නෑ සහෝදරයක් නෑ ඉන්න තැනකුත් නෑ එක විට සියල්ල සිද්ධ වෙච්ච කාන්තාව. පැදිලිද කියනද. එඇතකොට අපේ තෙන්ටමගත්තො දාමරික පුද්ගලයෙක් විදිහට අහිංසක විදිහයට හිටපු අංගුලිමාල් දරුණු මිනී මරුවේ තෙරුුණ අද කියනද. එතකොටට පැවිදිවෙලා හිටපු අපි කලිනුත් කිව්වා චොල්ල පන්තකහා මුදුරු මේ කෙනින් කෙනාට බුදුහාමුදුරුවෝ පාවිතා කරපු ක්‍රම මකක්ද. වෙනස් වෙනස්? දහාමුදුරුවන්ගේම ඥාති කුමාරය නන්ද කුමාරය මතකයින. තමන්ගේ රාජාපි සේකයේ දවසෙම මොකක් කලාාද. මානලා මාන්න කලාට දර්ුමයේ හිත පිහිටෙවවෙ නෑ. මතක්වෙන්නෙම ජනපද කල්්‍යයානය. තවන්ගේ බීරයද. බැරිම තැනෙක් කරගෙන ගියා කො හෙටද. දිවිය ලෝකෙට වෙනස් තෙරුුණාද කියනති. ඒේමාට දිව්‍යංගනාවක් බඳු රූපයක් මැව්වා වෙනස්. දැ තේරනෝදන් මේ කිය නැති. කෙනින් කෙනාට ධරමය අවබෝධ වෙන විදිිය වෙනස්. දැන් ඔය හැමෝ හැමදේහිම කාරණා ඇතුළත් මිනිස්සු අපි අතරෙත් ඉන්නවද නැත්. එන්නවා. කෙනකෙනාගේ පින මතු කරගන්න නම් හැමෝම මොකක් කරන්න ඕනෙ දේන. මේවාහන්ටෝනි බනාහන්නමෝනි. ධර්මය අහන්නමෝනි ඇහම තුළ තමයි මොකක් කරන්න පුළුවන්. අර අවබෝධිහෙමනැත්තං තමංගි හැඟවිලා තියෙන්න පින්න මොකක් කරගන්න පුළුවන්. මතු කරගන්න පුළුවන්. මං මේ ගොඩක් ගැමරු කතාවත් කොයිගොල්ලන්ට කියන්නේ. වෙනස්වේ විජීවිත. ඊළඟකාරණේ වයසට යනකං ඉන්න එපා බනහන්න. ඇයි? ඇයි. වයසට යනකොට අපි ඔක්කොමත් මොකක් වෙලාද. වයසට ගිහිල්ලා. තෙරනාද කියනද. එදාට පුත්ෙ කොච්චර බණැහැව්ුවත් වැඩ නෑ. දවයි පෝයට අපිට හම්බ වෙන්නම කවුද. තේරෙන්නේ කිව්වට හැබැයි යහන් ඉන්නවා. බං එපාහ කියනව නෙවෙයි. බං කියනදේ තේරුණද. මිලෝ අවබෝධයක් නෑ. ඇයි. එහම ධර්ුමකාරණයක් වටහාගන්න තරම්තියා ඇවිදගන්නවත්මගත්ද පැහදිලිද කියනද. මරණ ඇදේදිනං බනහන්න හදන්නේ. ලෙඩවෙලා එක්ටැන් වෙලා එහට මෙහට පෙරලෙන්නවත් බැරිතැනකට පත්වනානං බනහන්න හදන්නේ ඒක එච්චර ප්‍රයෝජන නෑ තෙරුුණද කියද. තපය හයිිය තියන කාලෙ මේ මොලය හෙමනැත්තං මතක ශක්තිය ධාරණ ශක්තිය හොඳට තියෙන කාලේ මොකක් කරන්නද. අහන්න බැරිවෙන්න ගොට නැව්ුවත් කමන්නේ. ඇයි අරා හපුුව මතක තියනෝ එදාට මොකක් කරගන්නටද. මතක් කරගන්න. පැහැදිලිදක එනදේ. එදාට මතක් කරගන්න පුළුව එනිසා, වයසට ගිහිල්ල වයෝර්ධ වෙලා නම් බනහන්න බලාගෙන ඉන්න එ පක සාර්ථකනෑ එනිසා පුළුවන් කාලෙ මොකක් කරන්න දෝනි. බනටික අහන්ඩෝන. බංපුංචි උදාරයෙකුත් ොත එට ගලපනවත පොඩි වෙලාවය පිට තියන්නේ මොකත් රජ කෙනෙක් හිටියා අතීතාත්මික රජ්ජුරු හරි පිළිවෙලට ඇඳපු රජේ. හොඳේ පිළිවෙලට හිටියේ රජ්රුව. දවසක් රජ්ජුරුවෝ ලස්සනට ඇඳලා ආවා. රාජ සභාවට. ඇවිල් රාජ සභාව රජ්ජුරුව සියලු කටයුතු සිද්ධ කලා ඉද කර රජ්ජරුව බැලූ ඇඟදිහා බාලනකොට දාඩිය දල්. අර පිළිවෙල එෙම පිටිින්බමොක නැතිවෙලා. රජ්ජුරුවෝ කල්පනා කලා කොයිතරං පිරිසිදුව ලස්සනට තියාගෙන ඉන්න හැදුවත් මේ ශරීරය අපි ගැනනං අනුකම්පා කරන්නේ වැඩක් නෑ වැඩක් රජ්ජුරුවන්ට රජ්ජුරුවන්ගේ ශරීරයේ පිළිබඳෝම ඇතිවුනේ පිළිකුලක් ං කියන දේ පැහැදිලිද. පිළිකුලක් ඇතිවන මේ ඇඳුම් කොච්චර ලස්සන්ට තියාගනින් හැදුවත්කෝ බෑන්. නව දොරකින් හැමවිටම අපවිත්‍ර දෑමකක් වෙනොත්. පිට වෙනවා. ඒ රජ්ජුරුව තමයි කෞදද. ුල්ලන්ත තෙරුුණදිගෙනද. එදත් මෙනෙහි කලා බෑනමේ ශරීරයේ පිළිවෙලට තියාගෙනින්. අපිරිසිද වෙනවා අපවිත්‍ර වෙනවා. ඒක තමයි මතු කරල ගත්තෙ කවුද බුදුහාමුතුරුව දුන්න සුදුරෙදිිකෑල්ලක් ආං පෙරපුරුද්ද මතු වෙනවා රජෝහර රජෝහරණං කියලමොකක් කරන්නකිවද. අත්තගාන් එක. පාඩන් කියල දෙන්න තියෙන තැන තමයි ධරමය. මේ පාඩන් ඔබට සනිවේදනය කරන්න තියනෙන. හොඳදමස් සහ එක්කම මාධ්‍යමකදද. දරමේ බුදු හාමුදුරුව මේ ටික කියල දුන්නෙත් කොහොමද ධරමය තුළින්. සබ්බදානං දම්මදානංමකදද. දානයන් අතර වටි නාමදානයේ තමයිමකදද. දා. ඒනිසයි ධර්මදානයට බුදුරජාණන් වහන්සේ පළමු තැන. එතකොට දැන් මේ ධර්මදානය දෙන්ඩෝනි පිළිවෙලකට. දැ මුදු හාමුදුරුව ධානකතා කිව්වා. සීලකතා කිව්ව. සගගකතා කිවනි ධානය පිළිබඳ වටිනාකම් පෙන්නල දුන්න. සීලේ පිළිබඳ වටිනාකම් පෙන්නලදු. දිවිය ලෝකවල ප්‍රතිසන්දියය ලබන්න පුළුවන් තැන් පිළිබඳුව පෙන්නල දුන්න මෙහෙම ක්‍රමිකව ක්‍රමිකව ගැඹූරට ඇවිල්ල නිවනටත් මගමකක් කලාද. හදන්න මෙ ධර්ම දේශනාවකද අපි බණ කියන්න දන්න හාමුදුරු නමක් බණ කියන්න ඉගෙනගන්න හාමුදුරු නමක් විදිහයට. අපිත් බන කියන්න දන්න හාමුරරුන්ගේ ඉගෙනගෙන මේ ක්‍රමවේද මොකක් කරන්න ඕින්. අනුගමනය කරන්න අපි ආගන්තුකයි මේවට තෙරවත් අපි මේ බොහොම පුංචි හාමුදුරුව. වැඩිහිටි හාමුදුරුවරු බණ කියනවා බලං එදලා ඒ අනු පිළිවෙලා අනුගනය කරන්න කවදැනකටන්න ුවට. අපි අනතිමානියු අපිනිගම්මේ මහ පන්ඩිතියෝවෙන්න හදන්න ගිල්ලාර යන්නේ ඒම යන්න බෑමේ ගමන්න තෙරුණ අද ගෙනද. දැන වූගත් හාමුදුරුවරු ඒවා කරන විදි බලාගෙන. බුදුරජාණන් වහන්සේ අපිට දුන්නු පාඩන් අනුගමනය කරමින් අපිත් මේ සනිිවේදනය කාටද කරන්නටයි. ඔබට කරන්නටුව. එනම් ඒ මග කියල දෙන්න තියන එකම ක්‍රමය තමයි මකක්ද. දරුමේ මේ අන්නේ පිළිවෙලා. මේයන්න ඒ පිළිවෙල්. එම පිළිවෙල්ලට බණටි කහන්න ඔබට සැලස්වීම තුළ තමයි ඔබටත්මකක් කරගන්න පුළුවන් කමලබෙන්. නිවන අවබෝධ කරගන්න පුළුවන් කමලබෙන්. පැහැදිලිඳම මේ කියන කාරණ. එහෙම නැතුව නිවන්න අවබෝධ කරගන්න පුළුවන් කමලබෙන්නේ. කාටවත් බැන්නට නිවන්න අවබෝධ වෙන්න නේ. ධර්ම දේශනාවල බණන්න. සමහර දොස් කියන මන් මේ කාටවක් යි නෝ දොස් කියනොහමන වේ තෙරුණවාදක කියෙන්. ඒම අපි කාරුවත් වේචනය කරන්න යන්න ඕන්න. එහම අවශ්‍යත්නය හැබයි පියවරිං පවර පියවරං, පියවර මිනිස්සුන්ගේ හිත මනස හදන්ටෝනි මග හදන්ඩෝනි කොතෙන්ටද. නිවනට. එ නිවනට හදන්න තියෙන්න එකම මග තමයි මොකක්ද. මේ ධරමයේ ධර්ුම ස්‍යවේදනය. තෙරුණ අද කියන්නේ. ඒක කොච්චර වටින වද කියනෙ ඔබ ටිකක් හිතල බලන් බංකලිනුත් ප්‍රශ්නයක් ඇහවා වැඩිපුරම මිනිසුන් ආමුදුරුවරු රහත්භාවයට පත්තුනේ භාවනා කරලද මකක් කරලද. බනාහලද. බලන්දොකු. වැඩිපුරම නිවන් මග විවර කරගත්තය ත්‍රිපිටකේ බලන්න සූතර වල නේද. ඒ ධර්මදේශනාව අවසානයේදී විශාල පිරිසක් අපි දන්න සමහරවා සංඛ්‍යාවලින් කියන්න පුළුවන් කබක්මෑ. ඒ තරං දෙවිවරු මිනිස්සුන් මගක් කරගත්තද. ධර්මාවබෝධ කර ගත්ත. ඒනම් බනහානොවා කියන්නේ කොච්චර වටින දෙය. කොයි තරන් හොඳ දෙයක්ද. ඒ වගේම ඔබට මතක් කරන් ඕනි. කුමනකාර්යක හිටියත් ද මට කියන්න බෑනි වැඩෝක් කුමනවත්තල බණහන්න කියලා හම කිවත්ම අසාධාරථයි. මකත් ධරමයේ පිළිබඳව අවබෝධයෙන් මකක් කරට ඕ. බණටික අහන්ටෝනි. දීගනක කියලා පරිබ්‍රාජකයෙ හිටියා. දීගනකට ඔන්මොහොම බදු හාමුදුරුව බණකිරවා. බදු හාමුදුරුව දීගනක රිබ්්‍රාජකයට මොකද කළ බනකිර්වා. බුදුහාමුදුරුවන්ට පැත්තකින් ඉඳල පවන්සලනව කෞද සැරියුත්ත හාමුදුරුව. සැරුත් හාදුරුව. සැරಯුත් හාමුදුරුව පැත්තක ඉඳල්ලා බුදුහාමුදුරුවන්ට පවන්සලන ගමන් දීගනකට කියන බන මගක් කලාද. අහං හිෙටියේ. දීගනක සෝවාන්වෙන්න කොට සැරියොත්තාහාමදුරු රහත්ව බං කියන දේ පැහදිලි. අපි කතතා වීගෙන ගෙන තියෙන්නේ මහත්තවයා සෝවාන් වුනා කියල විතරයින්නේ සැරියොත්හාමුදුරු හල තියෙනව නේගන. නැද අස්සජී හාමුදුරුව ඒ දම්මා හේතු පබෝ ඒ සංහේතු තතාගතෝවාහ තේ සංචෝ නිරෝධෝ ඒවංවාදී මහා සමනෝ කියලා උපතිස්ස පිරිවැජයාට, ගාථාව කිව්වා කේ පද දෙකයිනියහන් පද දෙකයි ඇහේ උපතිස්ස මොකද වනේ සෝහන් වන අස්සජිහාමුදුරුවෝක කියන්නේ පස් වග මහනුන්ගේෙන් අන්තිම හාමුදුරු බණ කියන්න දන්නේ නෑ. දන්නේ එච්චරයි. ඒ දන්න එච්චර තමයි කිවේ. ඔය මදැන් කිව ගාතාව ඒ දම්මා හේතුඋපපු දන්නදේ කිව්වා. ගාතාව තිබුණ පදකීද හතර හතරෙන් දෙකයි හවේ. ක්ුණ සෝ අන පැදිලිද. ඔය ගාතා පද හතර ඉගනගත්තු උපතිස්ස ගියායාලුව හොයාගෙන කෞුද යාලුව කෝලිත්.ඇතුොදැන් උපතිස්ස කියන්නේ පැවිදි වෙච්ච කනෙද්ද මහත්තය නෑන. මං කියන දේතේරුණත්. උපතිස්ස කියන්නේ ගිහි කෙනෙක්. ඉගෙනගෙන තියන්නේ ගාතා පද කියද. හතරයි ගිහිව ඉඳගෙන ගාතා පද හරකිව්වා කාටද. ිට යාලුවට යාලුවම කොදුණි. පද හතර අහල ඉවර වෙන කොට්ට සෝවාන්න්න වන. බං කියන දේ තෙරුුණ දැම් භාවනා කලේ නෑන. ගාත පදහතරයි. පලවෙනි පියවරහර. මං කියන්නට උත්ස්සහ ගත්තේ. සැරියොත්ත හාමුදුරුවෝ ශ්‍රහත්තත්තේයට පත්වෙන්නේ කාට දේශනා කරපු බනහල. දීගනකට දේශනා කරපු දරම දේශනා පවන් සලන ගමන්න අහන් හිතිය. තවත් කාරයක නිය ලන ගමන් හැබයි අවබෝධින් මකද කලි. බනහවවා ප්‍රතිඵල ලැබවා. ඔබටත් වෙන කාරයං සිිද්ද කරන ගමන් මොකක් කරන්න පුළුවන්. බනටිකක් කහන්න පුළුවන් හැබැයි කොහොම වඩෝනිද. අවබෝධින් හණඩෝනි වැඩේ හිතන දරන් ලේසි නෑ. අමහරයි. තෙරු හනේද කියද. අමා හැබැයි අමාරුවෙන් හරි කරගන්න. පණනල තියන කාලි. පස්සෙ පසුතවිල වැඩන්න. පස්සෙ අඩල දොඩල වැඩක් නෑ. ඒ නිසා අවධානයෙන් මොකක් කරන්්ඩෝනිද. බණහගෙන ඉන්නෙකි තාම වැදගත්. තෙරු නද කනදේ. පෙන් ඔතුන බණ අහන්න අහන්න ජීවිතේ මොකක් වෙනවාද. වෙනස් වෙනවා මයි. වෙනස් වෙනයි. මම දවසකට අවම වසයෙන් බණ දෙකක් තුනත්ටන් අහනෝමයි. තෙරදකින් දද උද්දී කාලෙ මම බණ දෙකක් කැහ්වා. මට විවේකේ තිබුණ මෙදසල වාර විභාග වාරවිභාග නිසා මං පේපරේදීල පැත්තකට වෙලා ටක්ෂණය අද තියන පහසුකන් අද තියන වමොකද කළ බන හැවා ධර්ම දේශනා දෙක්ැව. ඒට ටිකක් වැඩිපුරවිවේ ඇති මුණ ධර්ම දේශනා තුනක් මංහෝයේ. පැදිලිඳ ම ඔබට කියන කාරණන් ජීවිතයක් මොකක්වෙයිඩ වෙනස්වේ. ඊළඟට අවධාරණය කරන කාරණයක් තමයි මතකතියාගන්න කරදර ඉවරවෙන්න කංඉන්න එපා බනහන්. ද සමහර එහෙමයි වැඩ කරදර වෙලාවක්නේ. එහෙමනිකන් හොත්දට මතකතියාගන්න. එහෙම නෙවෙ ඉවෙඩෝනේ කරදර ඉවර කරගන්න තමයි මොකක් කරන්න ෝ. කරදර ඉවරවෙහි මොකක් ක ලොද්ද. ඇත්තටම බනැහවුවොත් කරදර ඉවර වෙනවා මහත්තය. මොකදඔේ ගොඩාක් කරදර අපේ තියෙන්නේෙ මොනවද. මානසිකව අපි ගොඩනගා ගත්තුවේ වැතිකරගත්තුේවා. එක බනක් කරි දවසකට මොකක් කරඩව.හ. ද අපේ ඔලුුවල තියෙන්නේෙම මත් කරදර යුරුවෙන් ඕනි බනහන්. ඒම ඉඳදල්ල ඉඳල්ල හදාගන්න බණපින් කමේදි මොකද වෙන්නේ. ඒක ඊට හපන් කරදරය. ඇයි ඒන වු ගැ බල ර න්ට ේ දෙන් ඩෝන ීනි පන්සිී ගන්න ලෝනනි බිස්කට්ෙක් ගණ්ඩෝන මකක්දනෙ තම ඒය පෙේදම බණගටක එකෙක් මට එල ඉඳදල බනිිනොවල්ලු බනයවර කරන්නෑගෙ. ඇයි මිනය ගෙනාපු අයිස් එක දිය වෙනවල්ලු. ඉතිං කොහොමද මේක කරන්නේ තෙරනද කියද. ද ඇත්තු මේ යොදාගත්තු පින්කම හරි සාර්ථකයි. නැද්ද දැ බණටිකැහවුවනි. දැ මේ බණටිකා යොගොල්ලු හතර පස්වතාවක් අහනවන්නේ. යුටි යුග්බ එකෙන් ජීවිතේ හැමදාම මේ බණටිකමොගක් කරන්න පුළුවන්ද. අහන්න පුළුවන්නේ. ද මේක ගිදර කලාන ඔයගොල්ලු බනාහායිද. ඔය ගොල්ලු බනාහන වන ඔහොම පිළිවෙළකට වාඩි කරල වත්තියාගන්නවෑ. මං කියන දේතේරුනා. රදොර ෙද්දෙම් බලයි මේ දොරෙද්දම් බල හ මෙහෙ කියයි. තෙරුමමාදකද අදාපිට කිසි කරදරයක් නෑ බාධාවක්න ලස්සනට මොකද කළ බනටි ගැවවා. සා කරදර ඉවරවන්නකං බලාගෙනන්ද එපා තෙරුවාදිකද. ඉඩ්ඩ ලැබෙන්න වෙලාවට මෙහෙම පින්කමකොත් කරගන්න හැබැයි අවස්ථාව තියනවාද මකක් කරන්නද. බනාහන්න. බනාහන් කරදර ඉවරවී හෝ ැටල් ්‍ර්න මොකත්වේද. විසඳයි මොකද මේ හැම ගැටලුව කටම ප්‍රශ්නය කටම විසඳූම් ොහතිෙනවාද. ධර්මය තුළතියනවා. ඒ ලස්සන ධර්ම දේශනාද හන්න ලැබෙන. ලස්සනට බන කියන හාමුර න්න හි අනම් න නෙේ ෙන් ඩෝ තේරුණ දද. ජීවිතයක් වෙනස් කරන්න බන කියන හාමුදුරුවරුන්ගේ දර්ම දේශන හන්න. පං ඒකයික වේ මත් අහනවා. ඔබත් මොකද කරන්නන. අහන්න එහෙ මැහූොත් මකක්ද. දම්මෝ හවේ රක්කටි දම්මචාරිය ො අපි හලතියන ඕන නර් ස්කෝල් හෙමත් ගාලත්වයන ඔබෝඩ්ඩලනය ධරුමේ රකින කෙනා තමයි ධර්ුමය විසින් මකක් කරන්නේද. ආරක්ෂා කරන්න. ධර්මේ රකින කෙනා ධරුමයේ විසින් මා රක්‍ෂා කරම ඔබටත් මං කියන්නේ. ධරමයේ රකින්න. බනටිකාහන්න ධරුමය ඔබෝ රකිීවේ. ඒගෙන අයි බයවෙන්න දෙයක් නෑ. දවස්සේ කොයිියම්ම මොහොතක හෝ ඉඩක්හදාගන්නේ සඳහා. එක්ක ෞද්දේ පාන්ද නැත්තං හවස් නැත්තං රාත්‍රී නිදාගන්න ගහිෙල්ල. තෙර ර එක පුතෙක් තරුණ මහතෙක් නල මත්තරදි රේඩිය එකක් විතරයි. එයා රේඩියක තියාගන්න ල සුදුරෙද්දක් කෙලලා ටීපෝ එකකවඩි. ඒ තමයි එයාගේ මොකක්ද. බන එයා රේඩියකට වැඳගෙන මොකද කලන්න. එයාගේ හිතේ ශ්‍රද්ධාවක් ඒ පිළි බඳුව තියෙන නි සයියායේද කරන්න. ඒකන වටන්නේ. මං කියන දේතයව රේඩියකට වැඩ කියනගනවී වැට වටින්. මොකත් මෙමනුස්යාගේ ශ්‍රද්ධ පැහැදදුනු සිතින් ඒ මනුස්සයමොකද කලේ බණටිකැවෝ. ඒ නිසාපින්වතුන කියල දෙෙනවනන් තව ගොඩක් කාරණා තියනවඒකට වෙලාවනෙමෙයි වෙලාව ඉවරයිදැක්. මට ඔබට මතක් කරන්න තියෙන්නේ. නිතර බනාහන්න නිතර බන ඇහීම තුළින් ලැබෙන ආනිසංස වටිනාකං දැම්ම කළ කරන්න. අපිට හිතාගන්න පොළුව. ජීවිතයක් වෙනස්වේ. පරිවර්තනය වේ. ධර්මයේ හැරවෙන්න පිහිටක් සරනක් අපිට නෑ ඒ එහෙම් මමයි. තෙරුුණති කියේ. වෙන පිහිටක් වෙන සරණක් අපිටනෑ. මේ අවස්ථාව මේ විදිහට ලබලක් මේ මනුස්ස ජීවිතයේ මේ විදිහට ලබලක් මේවා ඇහෙද්දිත් මෙවා ගනන් නොගෙන කටයුතු කරනවා නං ඒ ගැන්න බුද්ධි පරීක්ෂණයක් තමතම තමන්ගෙන් කරගන්න ඒකට මට කරන්න දෙයක්. මට පුළුවන් මේ කාරණ මොකක් කිරීම. මතු කරදීමම පමණයි. එනම් දැන් වන ඉවරයි. අද මේපින්කම තුලද අපි ඔබට මතු කරල දෙෙන් තියෙදුනේ නිතර බනැහීමෙන් ලැබෙන්ෙන ආනිසංස පිළිබඳ. මෙලස්සන ධර්මදේශනාව ධර්ම පනිිවිඩිය අපි රටට දෙන්නේ අද ඔබ නිසයි. නැත්තං අද මේ පින්කම මෙහෙම කෙරෙන්නේ න. ඔබ මේපින් කමපේ කොසුම් කුමාරි ඒකනායක මහත්මියත්, නිර්මලා කුමාරිිය ඒකනායක මහත්මියත්, සේබලා ගොඩ දරම්පාල විද්‍යාලේ. දයා ල ාවත පොල් ග ස්ෝවිත රිතල දුර කතර ගෙවාගෙනවිල්ල. තවපි රිසක් මාදම්පේ. නේද කහාවත්තේ ඇති අපි මතක් කරන්නත් ෝනිේ උපුුල් වීරසූරිය මහත්මා ගොද තුමා තමයි මේ සම්බන්ධකිරීමම් කටයුතු සෙද්ද කළේ. ති තුමා අපිරි තාත්ත කෙනෙක් වගේ වැඩකරන කෙනේ. කාවත්ව බෞද්ධ සංගමේ තුමා ලේකම් තුමා විදිහයට කටයුතු කරන. හත්ත ාන හාරස්ථානෙත් ලේකම්තුමා විදිහයට ගතයුතු කරන. ලේවගේම තලතා අතුකොල් ඇමැත්තුමියගේ සම්බන්ධී කරන ලේකම්තුමය විදිහයට කටයුතු කරවා. ඇතින් ඔය ඔක් කොටම වඩා කෙනෙක්ගේ පින්කමක් එහෙම සාර්ථකව සිද්ධ කරල දෙ එතුම හරි විහෙසක් ගන්න කෙනෙක් ති එඇතුමත් අපි කල්්‍යාන මිතරත්වයෙන් සිහිපත් කරන්න ඕ. පින්කම සිද්ධ කලේ මැනිකේ මැද්දගොඩ ආදරණී යම්මට පින්දන්න. එම නම්. සිද්ධ කරගත්තූ සියලු පින්. එ ආදරණීය මෑනියන් ප්‍රධාන මිය පරලොවගිය ආදරණීය තාත්ත ජවානනි සප්පුහාමි මහත්ම ඇතුළු මේ පරපුරට සම්බන්ධව මියගිය සියලු ඥාතීන්ටත් ඔබ අප සෑම සියලු දෙනාටත්. ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිර්වානාවබෝධය පිණිසම මේ පිනවේවා කියලසාදෝකය දෙවියන් තප පින් අනුමෝදංකර. ආකා සට්hා බුම්මට්ටා දේවානාග මහිද්දිිකා ්ഞන්ත රරක්හ තුළෝක සාසනങක සට්టාච බුම්මට්ට දේවානාග ්ഞ අනුමෝදිත්වා චරරක්ක තුළෝක සාසනංങක සට්ච දේවානාගා මහිද්දිිකා පු්ഞන් අනුෝදිත්වා රරක් තුොලෝකසාසනං හැමෝමොහොම වදගන්න අබිවාදන සීලිස්ස නිච්චං මුද්ධාපචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්න්නෝ සුකංබලං ආයුරාරෝගගේ සම්පත්තිී සග්ග සංපත්තිේ වෙච්ච අතෝනිභාන සංපත්ති එමිනාතේ සමිච්ජතුූ හැම දෙනාටම තෙරුවng සරණයි. වුරු කන්නල බුදුර්චවෙහෙරින් කලා බසිනා සදහම් අමාගගුල දැන්රුවන් පුරයටත් මුළු මහත් ලෝකයාටුම සියලුතානයන්ගේ අග්‍රවූ ධර්මදානය සිදු කරන්නට රත්නපුර කහවත්ත කට්ටන්ගේ ශ්‍රීවිමල දර්ශනාරාම පින්බිම පෙහිදේ දම් සතර ජීවී වත්නපුර අපගේ නවතම ශාකාව දැන් ඔබ වෙනුවෙන් විවෘතයි පුණ්්‍යාණු මෝදන සෙත් පැතීම් අරමුණු කොටගෙන දම් සතරටීවී ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් සිදුකිරීම සඳහා පින්වත් ඔබට දායකවිය හැකි. අමතන්න දම්සතරටීවී වත්නපුරශාකාව බිඳුවයි හතයි එකයි අනුපහයි අනූුවයි තුන් සේ හැටේක ප්‍රධාන කාරයාලය දම්සතරටීවී වැවුරුකන්නල. බිදුුවයි හතරයි එකයි විසි දෙකයි පනස් පහයි, තුන් සියතිස් හත.